ඇයි මාලිමාව ලකුණ දිනවන්න ඕනේ? මොකක්ද මාලිමාවෙන් පෙන්වන දිශාව? අපි දේශපාලනය කතා කරනවට ගොඩක් අය කැමති නෑ. ගොඩක් අය කියනවා මේ දේශපාලනයෙන් වැඩක් නෑ. ඔබට ඇහිලා ඇති ඉස්කෝලේ, වැඩබිමේ, පාරෙතොටේ, හන්දිය කඩේ ගාව වැඩක් නෑ අප්පා දේශපාලනය කරලා කවුරු ආවත් එකයි යෝග අරමයි මෙහෙමයි කියනවා. ඒ දේශපාලනය කරලා වැඩක් නෑ කියන කෑල්ල හදන්නේ කවුද? ඒ දේශපාලඥයෝ. අවුරුදු පහකට සැරයක් ඒගොල්ලන්ට අපි ඕන වෙනවා. ඒ අතරවාරේ අපිට කියනවා දේශපාලනය කරලා වැඩක් නෑ කියලා. ඒ අතරවාරේ කියනවා. ඊට පස්සේ අවුරුදු පහකින් ඔන්න ආපහු වෙනවා අපි හොයාගෙන. හොයාගෙන ඇවිල්ලා කියනවා දැන් මෙහෙමයි අරමයි. ඒක හරියට දැන් මේ පුබුදුපුර ගවුන්ඩ් එකේ දැන් මෙතන ගෝල් එක තියෙනවා. එහා පැත්තේ තව ගෝල් එකක් තියෙනවා. අපි පාරේ ඉඳන් හන්දි ඉඳන් බලන් ඉන්න ඕනේ. ඒගොල්ලෝ මැච් එක ගහනවා. ඒගොල්ලන්ගේ මැච් එක අපි බලන් පිට්ටනියට එන්න හදනකොට කියනවා නෑ නෑ ඕගොල්ලෝ පිට්ටනියට එන්න එපා. ඕගොල්ලෝ අර හන්දි අර ගුරුපාර අයින දිගේ ඉඳගෙන මැච් එක බලන්න. ෆුට්බෝල් ගැහුවත් එහෙමයි. ක්‍රිකට් ගැහුවත් එහෙමයි. පිච් එක ඒගොල්ලන්ගේ. අපි මැච් එක බලන කට්ටිය. දැන් ඇති පිට්ටනියෙන් එළියට වෙලා ඉඳලා මැච් එක බලපු කාලය දැන් හොඳටම ඇති. දැන් පිට්ටනියට කඩාවදින්න කාලය ඇවිත්, දැන් පිට්ටනිය මැද්දට එන්න කාලය ඇවිත්, ඒ පණිවිඩේ අරගෙන තමයි අපි ආවේ. නිදහස් මාධ්‍ය ගැන කතා කළා. අර එරංග සහෝදරයා කිව්වා වගේ දැන් මේ වෙලාවෙත් තැනව ඇති චැනල් දෙක තුනේම ප්‍රවෘත්ති. ඒ ප්‍රවෘත්ති වල යන්නේ ඇත්තටම ප්‍රවෘත්ති නෙමෙයි. අරගොල්ල මේගොල්ලන්ට මේගොල්ල අරගොල්ලන්ට කියපු අවලාද ටික තම තමන්ගේ න්‍යාය පත්‍රය අනුව X කියන channel එකේ අයිතිකාරය ආස එක්කෙනාගේ X කියන channel එකේ යනවා. Y කියන channel එකේ අයිතිකාරය ආස කරනවා Y කියන channel එකේ යනවා Z. එහෙමයි තියෙනවා. ඒ ඉංග්‍රීසි අකුරු 26ටම තිබුණොත් ඒගොල්ලෝ ආස ආස ඒවා යනවා. ඒගොල්ලන්ට අර ඉස්සෙල්ලා කෝකේ අනුරදිසානායක ගේ වොයිස් කට් එක යන්නේ විනාඩි 5යි නැත්නම් විනාඩි 3යි අනිත් විනාඩි 20යි 30යි 16යි. හැබැයි ඒක නෙමෙයි ඇත්ත. රැල්ල අනුරට රැල්ල හංගනවා. හංගන රැල්ලගෙන අපි ගමක් ගමක් ගානේ ගිහිල්ලා කියනවා මස් කටවල් වලින් කියනවා සහෝදර සහෝදරියොත් එක්ක පණිවිඩේ බෙදා ගන්න. ඒ පණිවිඩේ අරන් යන්න. ඔය channel එකෙන් එන පණිවිඩේ නෙමෙයි ඇත්ත පණිවිඩේ. ඔය channel එකෙන් දෙන කතාව නෙමෙයි ඇත්ත කතාව. යටින් රැල්ල ගහනවා AKD-ට අරුණ කුමාර දිසානායකට මාලිමාව ලකුණට. ඒක තමයි ඇත්ත කතාව. එතකොට අපි ආවේ මේ පුබුදුපුරට ආවේ. මේක නිදනපුර නෙමෙයිනේ. මේක පුබුදුපුර. පුබුදු වෙන පුර. ගමත් පුබුදු කරලා අනුරාධපුරෙත් පුබුදු කරලා රටත් පුබුදු කරන්න පුළුවන් මිනිස්සු තමයි මෙතනත් ඉන්නේ. දැන් අර සහෝදර සහෝදරිය කිව්වා වගේ අපි ඉස්සරහ මවනවා යකෙක්, කළු යකෙක්. මවලා කියනවා දැන් එයා ඔත් ඉවරයි. මාර වැඩේ වෙන්නේ අරකයි මේකයි කියලා. හැබැයි දැන් යකා කියන කතාව බොරුත් නෙමෙයි. ඔව් අපි දන්නවා එයා යකෙක් තමයි. ඒකත් අපි දන්නවා. යකා කියන එක ඒක හදපුම එකකුත් නෙමෙයි. දැන් යකා කියලා මේ පැත්තෙන් කියනකොට මෙහෙන් කළු යකා එනවා, මෙහෙන් සුදු කොකා එනවා. සුදුත් නෑ, කන කොකා. අපි කොළ කොකා කියලා නම් කරමු. මෙහෙන් කළු යකා, මෙහෙන් කොළ කොකා. කොළ කොකා ඇවිල්ලා අපිට පෙන්වන අන්න කළු යකා එනවා. අම්මෝ මාර වැඩේ. දැන් ඒ හින්දා මේමයි මේමයි කියලා තවත් මොකද්ද එහෙකට කතර ගහන්න කියලා. නෑ, ඒ සෙල්ලම ඉවරයි. ඒ සෙල්ලම අපි ඔටෝ ගියර් දාලා කරා 2015. ඒ සෙල්ලමට තමයි ඔටෝ ගියර් දාලා chance එක දුන්නේ. එවෙලේ තිබුණේ පක්ෂ ප්‍රශ්නයක් නෙමෙයි. එවෙලේ තිබුණේ ඒකාධිපතියව ගෙදර යවන ප්‍රශ්නේ. ඒකාධිපතියෙක් හිටියේ යව ගෙදර යවන්න ඕනේ. ඒකට මිනිස්සු පෙළ ගැසුණා. ඒකට අපි දන්නව නේද? මැනුවල් ගියර්, ඔටෝ ගියර්, එහෙම ඔටෝ මෝඩ් එකට දාලා දැම්මා. ඒක එයා ගියා ගෙදර, ඔටෝම ගියා ගෙදර. හැබැයි ඊට පස්සේ එයාව හුරතල් කරේ කවුද? ආපහු එයාට කිරි පොවල, කුක්කු පොවල, යක්කුන්ව ගත්තේ කොක්කු තමයි, වෙන කවුරුත් නෙමෙයි. ඒ හින්දා අපිට කියන්න එන්න එපා දැන් එයාව පරද්දන්න ආයි එන්න කියලා. එහෙම එන්නේ නැහැ නේද? කඩේ යනවා. ඒකේ සීමාවක් තියෙන්න බෑ මොකක්ද? එහෙම යන්නේ නැහැ. යන්නේ දේශපාලනිකව හරියට වැඩේ දැකලා තීන්දුව తీරන අරගෙන තමයි දේශපාලනය කරන්නේ. ඒ හින්දා ඒගලන්ට ඕන නැටුම් ටික නටා ගන්න, ඒගොල්ලන්ට ඕන බැංකු ටික කඩා ගන්න, ඒගොල්ලන්ට ඕන හොරකම් ටික කරගන්න මේ අවුරුදු පහේ ආතල් එක ගන්න දීලා ඊට පස්සේ ආපහු ඡන්ද එනකොට යකා පරද්දන්න අපිට එන්න බෑ. එහෙම එන්නේ නෑ. ඒකට තමයි මාලිමාව තියෙන්නේ. යකා පරද්දන්න ඕනේ සදාකාලිකව. මාලිමාව තියෙන්නේ ඒකට. ඊළඟට දැන් යකාව පරද්දන්න එන කොකා හොඳයිද? කොකානෝ එයා හොඳයිද? එයා හොඳ නෑ. එයාත් හොඳ නෑ. ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි කියලා අපි සින්දුවක් අහලා තියෙනවා නේද? ඒ වගේ තමයි ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගහක්වත් නෑ. කෙස් ගහක්වත් නෑ. දෙන්නම එකට තියලා පරද්දන්න ලකුණ. මාලිමාව ලකුණ දෙන්නම එකට තියලා පරද්දන ලකුණ. ඒකේ වෙනසක් නෑ. කෙස් ගහකවත් බොරුවට වෙස්සලාගෙන ඉන්නේ අපි අහුවෙන්නේ නෑ ඌට. ඌට අහුවෙච්ච කාලේ ඉවරයි. ඒ හින්දා දැන් මේ 16 වෙනිදා ගහන කතිරේ බයට ගහන්නේ නෑ. එහෙම බය කරලා කතිර ගහන්න බෑ. යකාව පෙන්නලා බයට කතිර ගහන්නෙත් නෑ. අරව මේව ගන්න කියලා කොකාට ණයට කතිර ගහන්නෙත් නෑ. ණයත් නැති බයත් නැති ලකුණ මාලිමාව. දිශාව පෙන්වන ලකුණ මාලිමාව. මේ පණිවිඩේ ගෙනියන්න
ඔබේ අසල්ලසියන්ට කියන්න, සහෝදර සහෝදරියන්ට කියන්න, යාළුවන්ට කියන්න, ගෙයක් ගෙයක් ගාන යන්න. එහෙනම් ණයටත් නෑ කතිරේ, බයටත් නෑ කතිරේ. එකක් කතා කරා ජාතික ආරක්ෂාව. ඒක තමයි දැන් දාන කෑල්ල. ජාතික ආරක්ෂාවද? එහෙම කියද්දිත් අපිත් බය වෙනවනේ නේද? ජාතික ආරක්ෂාව වෙනුවෙන් එහෙම කියලා එහෙම ප්‍රවෘත්ති වල අපි කියන්නේ. ඒ කෑලිවලට බය වෙන්නේ නැහැ. මාලිමාව ලකුණ ජාතික ආරක්ෂාව සහතික කරන්නේ කොහොමද? ජාතික කියන්නේ මොකද? ශ්‍රී ලාංකික ජාතිය. අපි දන්නවා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ ඉන්නවා. ජාතිකත්වයන් ගණනාවක්. ඒ සියල්ල එකතුව පොකුර තමයි ජාතිය. ඒ ජාතිය ආරක්ෂා කරන්න පුළුවන් ඒ ජාතීන් අතර සමගිය ආදරය වඩවන කෙනෙකුට. ඒ ජාතීන් අතර කොටවණුන්ට පුළුවන් ද ජාතික ආරක්ෂාව හදන්න? ඒ ජාතීන්ගෙන් එක එක ජාතියට කප්පම් දීලා යටින් එහෙන් සිංහල ජාතවාදී කල්ලිවලට සල්ලි දෙනවා, මෙහෙන් තවත් මුස්ලිම් හරි දෙමළ හරි ජාතිවාදී කල්ලිවලට සල්ලි දෙනවා. ඒවා පොම්ප කර කර පඩි ගෙව ගෙව ඒ කල්ලි වෙන වෙනම නඩත්තු කර කර මේක කොටවනේ උන්ට යටින් කොටවල උඩින් ගිනි තියනේ උන්ට ජාතික ආරක්ෂාව හදන්න බෑ. උන් හදන්නේ නෑ ජාතික ආරක්ෂාව හදන්න තියෙන ලකුණ මාලිමාව ලකුණ. ඒ හින්දා ජාතික ආරක්ෂාව කියන ටොපිය කන්න එපා. ඒක නිකන් ලස්සන කොළවල ඔතලා තියෙන්නේ නිකන් නේද? අර ජාතික කොඩියේ පාටවල කොළවල ඔතලා තියෙන්නේ ජාතික ආරක්ෂාව ටොපිය. ඒව කන්න බෑ. අපි දන්නවා තියෙන්නේ පරණ ටොපිය. ටොපියකුත් නෙමෙයි අර බුල්ටෝ එක කටේ ඇලෙනවා ගලව ගන්න බෑ. අවුරුදු 10ක් විතර කටේ ඇලිලා තියෙනවා. එහෙනම් අවුරුදු 10කට 20කට කටේ ඇලෙන ටොපි කන්න එපා. කමන්නෑ. කොහොම වුණත් මාලිමාව ඉන්නවා. හැබැයි කන්න එපා. දිනවන්න. දිනවන්න මාලිමාව. ඒක අර වෙන උත්තර. මෙන්න මේ කතන්දරය කියන්න තමයි අපි ඔබත් එක්ක මේ සාකච්ඡා කරන්නේ. ඒ හින්දා අපි අවසන් වශයෙන් කියනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ දෙගොල්ලෝ ගැනම අපි දැන් දන්නවා. ආපහු ලෙහලා ඔබලා බලන්න දෙයක් නැහැ. මේ කීප සැරයක් අවුරුදු 71ක් තිස්සේ ලෙහලා බලපු මලු යකාට රැවටෙන්නත් එපා, කොකාට රැවටෙන්නත් එපා. මාලිමාව ලකුණ අතට අරන් 16 වෙනිදා ඡන්ද පොලට හරි පාර දිගේ හරි දිශාවෙන් ගිහිල්ලා මාලිමාව ලකුණට ඡන්ද දෙන්න. අපි කල යුතු දේ එක SMS එකක් ගහුවොත් අපි කල යුතු දේ කොහොමද? අපි අර ඉංග්‍රීසි වලින් ගන්න ඉංග්‍රීසි අකුරු වලින් අපි මොන අකුරෙන්ද පටන් ගන්න? ඒ කල යුතු දේ මොන අකුරෙන්ද පටන් ගන්නෙ? මොන අකුරෙන්ද? K D කියලා කියන්නේ මොන අකුරෙන්ද පටන් ගන්නෙ? D A K D. අපි කල යුතු දේ එච්චරයි. මාලිමාව ලකුණට කතිර ගහන එක මේ ජනාධිපතිවරණේදී වෙන තීන්දුවක් නෑ. අපි කල යුතු දේ A K D. අනුර කුමාර දිසානායක නම ඉස්සරහින් මාලිමාව ලකුණ ඉස්සරහින් කතිර ගහන්න. ඒ සදා ඔබට ශක්තිය ධෛර්ය ලැබවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ශ්‍රවණය අවසන් කරනවා.